මොකදද කිරිම? මං අම්මට කිව්වේ මාමට අමතක වෙලා. මොකද්ද? අද 28 නේ. අනේ මට ඇත්තටම අමතක වුණා අංජලී. හැපි බර්ත්ඩේ. කමක් නෑ. මං තරහ නෑ. මාමට ඉතින් මේ දවස්වල කල්පනා කරන්න දේවලුත් තියෙනවනේ. ඒ මොනවද? උපන්දිනේට මොනවද ඕනේ? මුකුත් එපා. මගේ ඔපරේෂන් එක කරන්නේ මාමා හින්දානේ. මට ඒ ඇති. ඒකට කමක් නැහැ. ආස දෙයක් තියෙනවා නම් කියන්න. බයිසිකලයකට නම් ආසයි. පියුමිටත් එකක් තියෙනවා. කවුරු හරි පාවිච්චි කරපු එකක් උනත් කමක් නැහැ. ඔයාලට බයිසිකල් පදින්න හොඳ නැහැනේ අංජලි. ඔයා ඒක දන්නවනේ. දැම්ම පදින්න නෙවෙයි. හොඳ වුණාට පස්සේ පදින්නනේ ඉල්ලන්නේ. හා. මම බයිසිකලයක් කරන් දෙන්නම්. අම්මා කිරිබත් කැම්ප් පෙට්ටියට දාලා තියන්න. මම ලෑස්ති වෙලා එන්නම්. අංජලී අසනීපේ හොඳ කරන්න බෑ කියලා අංජලී හිත හදාගෙන ඉන්නවනම් මට දුක නෑ මල්ලි. මට දුක මේ කෙල්ල ජීවත් වෙන්න දඟලන දෙඟලින් දැක්කාම. අංජලීට ගැන මම මෙතන ඉන්නවා කියලා. කිරිබත් කැල්ල කාලේ යන්න. අංජලී මේ ඉස්කෝලේ දාලා මෙවිල කන්න. නිමේෂ් පොඩක් එන්න මටවත් එක්ක කතා කරන්න ඕනේ. ඇයි? හඳට ආදරේ කරලා වැඩක් නැහැ. හඳයිති අහසට. මලට ආදරේ කරලා වැඩක් නැහැ. මලයිති ගහකට. මේ කියන මගුලක් සිංහලෙන් කියනවද? ඔයා ඔය ආදරේ කරන්නේ වෙන කෙනෙකුට අයිති වෙලා ඉන්න කෙනෙක්ට. තාරකාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ දින ළඟදී මැරි කරන්නත් හිතාගෙන ඉන්නේ. ඔයා ඒක හොඳටම දන්නවනේ. සමීර ඇවිල්ලා තියෙන්නේ තාරකාව මැරි කරන්න නෙමෙයි. එහෙනම් මොකටද? ඒක මට තාම හොයාගන්න බැරි වුණා. මොනවා වුණත් ඔය මගුල කරන්නේ නැහැ. මං ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔයාට ආදරය කරන්නේ නැති කෙනෙක් වෙනින් ඔයා මොකටද ඔච්චර වද වෙන්නේ නිමේෂ්? ඔයාට ආදරය කරන්නේ නැති කෙනෙකුට ඔයාට ආදරය කරන්න පුළුවන්ද? මං තාරකාව බඳින්නේ ආදරේින්ද නෙමෙයි. එහෙනම් මට යාට පෙන්වන්න ඕනේ මං කවුද කියලා. එයා මට චැලෙන්ජ් කරා. මං චැලෙන්ජ් එක බාරගත්තා. හොඳින් හරි නරකින් හරි මං දිනනවා. නිමේෂ්, මැරේජ් ලයිෆ් එක කියන්නේ කම්පියුටර් ගේම් එකක් නෙමෙයි. ඇයි මේ ලස්සන තියෙන ජීවිතේ නිකන් අපායක් කරගන්න හදන්නේ? මේ ඔයා වගේ වැඩක් බලාගන්න. හරිද? ඔයා දැන් ඔහොම හිතුවට කවදා හරි දවසක ඔයාටත් ආදරේ වුණ වෙනවා. එදාට මතක තියාගන්න. මම ඔයාගේ ළඟින් මේ ඉන්නවා කියලා. මං එදා පවන්ගේ බයික් එක දැක්කේ නැත්තම් අද වෙනකම් මං දන්නේ නදීරා කියන්නේ පවන්ගේ අක්කා කියලා. අයියෝ මට ඒක සුභාන්ට කියන්න අමතක වුණානේ. ඒක නෙමෙයි නාමල්. අර දරුවගේ ඔපරේෂන් එකට පවන් සල්ලි හොයන්න මොනවද කරන්නේ? එකක් කියලා නෑ. එක එක දේවල් කරනවා. ඒ කිව්වේ? කෙනෙක් හීනෙන්වත් කරන්න නොහිතන දේවල් පවන් අංජලි වෙනුවෙන් කරනවා. ඉතින් අංජලිගේ තාත්තත් ඉන්නවනේ. මිනිහා දන්නේ ලොකු කතා කී කිය රස්තියාදු ගහන්න විතරයි. මට හිතුණා අංජලි තාත්තගෙන කතා නොකරන එකෙන් මට හිතුණා එයා ඒ වගේ කෙනෙක් වෙන්නේ නැති කියලා.
අනිත්‍ය කංජලිය හැම්බෙලේම මාමගෙනමයි කතා කරන්නේ. පවන් කියන්නේ ස්කෝලේ යන කාලේ බ්‍රයිට් කේසයක්. මිනිහාගේ තාත්තා හිරේ ගියේ නැත්තම් පවන් මේ වෙද්දිත් ඉංජිනේර කෙනෙක්. ඒක මිනිහාගේ වෙලාව. මට පවන් කිව්වේ එයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ කියලානේ. පවන් කැමති නැහැ තාත්තා ගැන වැඩි කතා කරන්න. මට තේරුණා. ඕකේ. නිධානයක් කතළඟ තියාගෙන මෙච්චර කාලයක් මං කළුවරේ අතපත ගාලා තියෙන්නේ. මේ තරම් ලේසියෙන් මේ වැඩේ ඉවර කළා සල්ලි ටික මගේ අතට ගන්න පුළුවන් වෙයි කියලා මං කීරවත් හිතුවේ නෑ මිස්ටර් සිල්වා. නිධානයක් වුණත් ගන්න වෙලා වෙන්න ඕනේ කියලා කියනවනේ. ඒක ඇත්ත. දැන් මේ සල්ලි ටික මිස්ටර් සිල්ලට බාරයි. මට නිධානේ හාරලා අරන් දුන්නා වගේම මේ සල්ලි යොදෝලා මගේ හීන හැබෑ කරන එකක් මිස්ටර් සිල්ලට බාරයි. ඒක නම් ටිකක් බරපතල වගකීමක් මිස්ටර් දහනන්ද. මම කිසිම දෙයකට මැදිහත් වෙන්නේ නැහැ. කොටිම කියලා නම් කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැහැ. එහෙම කරන්න ගියලා තමයි වතාවත් දෙවතාවක් මට වැරදුනේ. මිස්ටර් සිල්ලා මේ සල්ලි යොදෝලා මගේ බිස්නස් එක ගොන්නගමන්න ඕනේ. හරි. මට 6 මාසයක් කාල දෙන්න. මං මිස්ටර් දයනන්දට කැමති විදිහටම බිස්නස් එකක් ෆෝම් කරලා දෙන්න. ඩයමන්ඩ් කම්පැනි කේ ගල්තා චූස් පුදයන්ත දැන් කෝටිපතියේ. දැන් අපි මොකද කරන්නේ මිස්ටර් සිල්වා? ඉස්සල්ලාම මේ සල්ලි බෑන් කරන්න ඕනේ. ඊට පස්සේ හොඳ 5 star හෝටල් එකකට ගිහිල්ලා බඩ කට පුරා කමු. යමු. තාරකා මං ගැන වැරදි විදියට හිතාගෙන ඉන්න එක ගැන මට හරිම දුකයි සමීර්. තාරකා හිතාගෙන ඉන්නේ මං එයාව රැවට්ටුවා කියලා. මං එයාව රැවට්ටුවේ නැහැ. ඇත්තම කියනවා නම් මටත් ඕන කරලා තිබුණා අයිය වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න. අයිය වෙනුවෙන් බිල්ඩින් එක හදනවා කියලා මං තාරකාට කිව්වේ බොරුවක් නෙමෙයි. ඒත් මේ සොසයිටිකේ ප්‍රශ්නෙ හින්දා හදිස්සියෙම ඩිෂන් එක චේන්ජ් කරන්න සිද්ධ වුණා. නැන්ද තාත්තා ගැන බොරුවටවත් වද වෙන්න ඕනේ නැහැ. තාත්තා වෙනුවෙන් කරන්න ඕන යුතුකම් ගැන මම බලා ගන්නම්. මං හිතාගෙන ඉන්නේ ළඟදිම ලොකු පහන් පූජාවක් කරන්න. ඕනේ නැහැ. තාත්ත වෙනුවෙන් කරන්න ඕන දේවල් සමීරුයි මායි ඩිසයිඩ් කරලා ඉවරයි. මොනවද කරන්න යන්නේ? ආන්ටි අපි සමීර් අපි කරන්න යන දේවල් ගැන නැන්ද දැනගන්න ඕනේ. අනිත් එක නැන්ද අර බිල්ඩින් එකට මුල් ගල තියද්දී මට කිව්වද? තාරකාවම කතා කරන්නේ අපව මේ ගෙදරින් පිට කරගන්න ඕනේ හින්දානේ. මං දන්නවා. නෑ ආන්ටි. තාරකායේ තීරණය වෙනස් කරා. ආන්ට්ලා දිගටම තාරකත් එක්ක ඉන්නවා. තාරකා විතරක් නෙමෙයිනේ සමිරුත් ඉන්නවනේ. ඔව්. මටේ තීරණේ වෙනස් කරන්න උනේ සමීර් මට කිව්ව දෙයට විරුද්ධ වෙන්න බැරි නිසා. අනිත් එක නිමේෂ් තාම බලන් ඉන්නේ සමීර්ට මොනා හරි කරන්න. නෑ නෑ.
සමීර්ට කරදරයක් කරන්න අපි නිමේෂ්ට කිසිම ඉඩක් තියන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. අපි යමු සමීර්. අපි යමු. තවත් බලන් ඉඳලා වැඩක් නැහැ නිමේෂ්. මිනිහ එන්නේ නැහැ. තව ටිකක් බලමු. මට ඕනම් බලන් ඉඳපන්. මම යනවා. දන්නත් තේරුම් ගනින් මිනිහා උඹ ගොනාට ඇඳුවයි කියලා. ඇයි මං විතරක් උඹත් රැවටුණා? මං කිව්වනේ අනම් මනම් ටෝක්ස් නැතුව මිනිහට ගහමුයි කියලා. උඹ තමයි අතාරින්න කිව්වේ. මට ඕනේ සමීරට පාඩමක් උගන්වලා පන්නල දාන්න. මට ඕනේ මට එදා ගහපු එකගෙන් වාඩුව ගන්න. කොහෙද? බාතට ආපු chance එක කාලා දැම්මනේ. ඔච්චරද මොන්නේ උඹට තිබ්බනේ මං කියන දේ යන්නේ නැතුව මිනිහට ගහන්න. එතකොට මට තනියමනේ ගහන්න වෙන්නේ. ඔබ කියන්නේ ආයෙත් මට කුටි ගන්න කියලා. හරි හරි ඉතින් ඔබ පාරක් ගැව්වා නම් මාත් පටන් ගන්නවනේ. දුවන්න තමයි පටන් ගන්නෙ. උඹ ඉතින් තාත්තටත් බය දඟලන එකානේ. ටයිසන් අපි මෙතන රණ්ඩු කරලා වැඩක් නැහැ. අපි අතුලට ගිහලා චෙක් කරමු මිනිහාපම මල් ගේන්න කවද්ද කියලා. මිනිහා ආයෙත් මේ පැත්ත බලාත එන්නේ නැහැ. ඔබට ඕනනම් තවත් බලාගෙන හිටපන්. මම යනවා යන්න. දයා ඇයි අද වෙලා සිලින් ඔෆිස් ගියේ නැද්ද? අයිරා දන්නවද මං කොළඹාවේ කියලා? මම වාර කියලා දෙන්නම්. මම වාර කියලා දෙන්නම්. ඉඳගන්න. ඉඳගන්න. ඉඳගන්නකෝ. මගේ රිදී